ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය රාජ්‍ය ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැහැ හරිත කෘෂි කර්මාන්තය පමණයි ජනපති අවධාරණය කරයි බත් පාර්සලයක මිල රුපියල් 20කින් ඉහළට ප්ලේන්ටේක මිල රුපියල් 5කින් නැගේ පාස්කු ප්‍රකරේ සම්බන්ධයෙන් එළඹී ඇති චෝදනාවන්ට පූජිත හා හේමසිරි යන දෙදෙනාම තමන් නිවැරදි කරුවන් යයි කියයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත මෙරට කෘෂි කර්මාන්තයේ මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා ඒ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන් නතර කර දැමීමට පසුගිය අප්‍රේල් මාසයේදී ජනාධිපතිවරයා සහ රජය තීරණය කළා ඊට අදාළ ගැසට් පත්‍රය මැයි මාස 6 වනදා නිකුත් කළා පොහොර සහ කුෂ රසායන තහනම් කරමින් නිකුත් කළ එම ගැසට් පත්‍රයත් සමගම යල කන්නේ අවසන් භාගයේ ගත කරමින් සිටි ගොවීන් ඊට දැඩි විරෝධයක් එල්ල කරනු ලැබුවා රසායනික පොහොර භාවිතයට අවසර නැතිනම් තමන්ට කාබනික පොහොර හෝ ලබා දෙන ලෙසටයි ගොවීන් ඉල්ලා සිටියේ එහෙත් නිසි ලෙස කාබනික පොහොර රට තුල නිෂ්පාදනය කිරීමේ හැකියාවක් නොමැති බවට බලධාරින්ට තේරුම් ගියේ ඊට මාස කිහිපයකට පසුවයි කාබනික ආහාර නිෂ්පාදනය කිරීමට ගොවියා පෙළඹවීම මෙම උත්සාහයේ අරමුණ බවටයි රජය ප්‍රකාශ කළේ කෙසේ වෙතත් මහ කන්නේට සූදානම් වන ගොවීන්ට නිසි ලෙස කාබනික පොහොර රසායනික පොහොර හෝ කුමන වර්ගයක පොහොරක්වත් නොලැබීම නිසා ගොවීන් දැඩි අසිරුතාවයකට පත්ව ඔවුන් දිගින් දිගටම අරගල කිරීම ආරම්භ කළා දිවයිනේ සෑම අස්සක් මුල්ලක් නැරම ගොවි ජනතාව වීදී බසමින් සිය විරෝධය පළ කළේ වගා කිරීම සඳහා කුමන හෝ පොහොරක් ලබා දෙන ලෙසටයි ඒ කාබනිකද රසායනිකද යන වග ගොවින් ප්‍රකාශ නොකළත් පසුව කාබනික වගාමන්ට යොමු වූ ගොවින්ද චෝදනා කළේ කාබනික පොහොර යෙදීම තුලින් තමන්ට නිසි අස්වැන්නක් නොලැබෙන බවටයි පවතින තත්ත්වයේ හමුවේ වී අස්වැන්න එළවලු ඇතුළු සියලු භෝග වර්ගවල දැඩි හිඟයක් රට තුල නිර්මාණය වන පසුබිමක් දකින්නට ලැබුණේ ඉතා විශාල ලෙස මිල ගණන් ඉහළ යාමත් සමගයි මහකන්නේ වගා කටයුතු අවසන් වීමට නියමිතව තිබුණත් තවමත් රටට අවශ්‍ය බත සහ රටට අවශ්‍ය එළවලු වගා කරන්නට ගොවීන්ට අවස්ථාව සැලසී නැහැ අපේ රටේ කෘෂි කර්මාන්තයේ බරපතලම ගැටලුව නිර්මාණය වෙමින් පවතින පසුබිමක් තුළ ඊයේ දවසේදී කෘෂි කර්ම අමාත්‍යාංශයෙන් නිවේදනය කළේ ශාක පෝෂක සහ කෘෂි රසායන ආනයනයට රජය අවසර ලබා දෙන බවටයි මහකන්නේ වගා කටයුතු සහ කාබනික පොහොර සැපයීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා එෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති බවයි මෙරට කෘෂි කර්මාන්තයේ මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කෙරෙන හරිත කෘෂි කර්මාන්තයක් සඳහා පමණක් බවයි ජනාධිපතිවරයා පැවසුවේ දිවයිනේ සියලු පළාත්වල වී ඇතුළු භෝග වගා කටයුතු පිළිබඳව ජනාධිපතිවරයා දිස්ත්‍රික් මට්ටමින් නිලධාරීන්ගෙන් මෙහිදී කරුණු විමසා සිටියා ගොවීන් උද්ඝෝෂණවල යෙදීමට සහ වගා කටයුතු ප්‍රමාද කිරීමට හේතුව ඔවුන් නිසි ලෙස දැනුවත් නොවීම බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ඒ ලෙස දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිලධාරීන් වෙත සිය අප්‍රසාදය පළ කළා හිතට එකඟව පැහැදිලිව වැඩ කරන කණ්ඩායමක සහය මෙම වැඩපිළිවෙලේ සාර්ථකත්වය වෙනුවෙන් අවශ්‍ය බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙහිදී ප්‍රකාශ කර සිටියා විවිධ උද්ඝෝෂණ අපි ඉතින් ඒක දිහත් බලන්න එපා ගොවියෝ කරන්නේ නැහැ සමහර අය අතහැරලා දානවා ඉතින් ඒක අපි කොටසකට හරි ඒ තියෙන එක ඉමීඩියට් විසඳුමක් අපිට දෙන්න වෙනවා හැබැයි ප්‍රතිපත්තියක් වශයෙන් රජයේ කරන්නේ හරිත කෘෂි කර්මාන්තය පමණ ඒක තමයි අපි ඉදිරියට ගෙනියන්නේ එතකොට අපි මේක මතක තියාගන්න ඕන ලේකම්වරුයි අනිත් අය හැම කෙනෙක්ම රසායනික පොහොර ඒක පුද්ගලික අංශයට බාර දෙන්න ඕන එක්කෙනෙකුට ඕන නම් ගෙන්නලා ඒක එතකොට ගොවියට අපිට ලබා දෙන්න පුළුවන් ඒකේ අවේලබල් තියෙනවනේ එතකොට ඒ කාටවත් කියන්න බෑ මේක නැහැයි කියලා හැබැයි අපි සහනාධාරය දෙන්නේ බෙදලා දෙන්නේ ප්‍රමුඛත්වය දෙන්නේ මේ කාබනික පොහොරවලට අපි පොහොර බෙදන එක තාම සිද්ධ වෙලා නැහැ මේවා ගැන ප්‍රශ්න ඇති වෙච්ච හන්ද තමයි ඒගොල්ලෝ උද්ඝෝෂණය කරන්නේ ඉතින් ඒකට අපි නැත්තම් මේ කන්නේ සම්පූර්ණයෙන්ම අපි අසාර්ථක වෙනවනේ ඒක වෙන්න දෙන්න කරා නම් මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ මම දන්නවා ඔය විද්‍යාඥයෝ අරගොල්ලෝ මේගොල්ලෝ ඇවිල්ලා කිව්වට ඒගොල්ලන්ගේ කාර් එක කවුද කියලා බැලුවොත් පොහොර සමාගමකින් දීලා තියෙන්නේ සමහර අය අධ්‍යක්ෂකවරු පොහොර සමාගම්වලම අධ්‍යක්ෂකවරු ඒගොල්ලෝ තමයි මේක ඇවිල්ලා කියන්නේ
ප්‍රති දෙකක් තියෙනවා නමුත් අපි රජයක් හැටියට හරිත කෘෂි කර්මාන්තයකට තමයි මම යන්නේ කියලා මම හිතනවා ඒක තමයි හරි දෙය කියලා මේ කන්නේ දැනට තියෙන ඒවට ඉමීඩියට්ලි දෙන්න ඕන එක ගොවියන්ට ඒ උත්තරේ දෙන්න ඕන. ඒ ගොවියට විසඳුමක් දීලා නැහැ. ඒ විසඳුම දීලා නැති නිසා අවස්ථාව ඒගොල්ලන්ට ලබා දෙන්නට ඕන. යම් කිසි තීරණයක් ගන්න ඕන රසායනික පෝර මාෆියාවක් තියෙනවා. ඒකත් එක්ක ෆයිට් කරගෙන තමයි ඉස්සරහට යන්න ඕන. ඉතින් ඒකට ලොකු කැපවීමක් ඕන. ඒ කැපවීම නැත්තම් නිලධාරීන් අතර මේක කරන්න බෑ. ඉහළ නිලධාරීන් දෙගිඩියාවෙන් කතා කරනකොට ඒගොල්ලෝ මොටිවේට් වෙන්නේ නැහැ. මේ අතර ජනාධිපතිවරයා සමග පැවති පොහොර පිළිබඳ සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණ සහ නැනෝ නයිට්‍රජන් පොහොර ගෙන්වීමේදී සිදු වූ බව කියන වංචාවන් ඇතුළු කෘෂි කර්මාන්තයේ ඉදිරිය පිළිබඳව ඊයේ පාර්ලිමේන්තුවේ අවධානය යොමු වුණා. මේ නැනෝ නයිට්‍රජන් දියර පොහොර ඉන්දියාවෙන් ආනයනය කිරීමේ ක්‍රියාවලිය හා බෙදා හැරීම සිදු කරනු ලබන්නේ පූර්ණ රාජ්‍ය සමාගමක් වන කොළඹ කොමර්ෂල් ෆර්ටිලයිසර් සමාගම මගින්. එහිදී රජයේ විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුකූලව අමාත්‍ය මණ්ඩලය අනුමැතිය සහිතව මෙකී දියර පොහොර ආනයනය කිරීම සිදු කොට ඇත. රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් මා මේ කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සඳහා කිසිදු දායකත්වයක් බලපෑමක් නියම් හෝ අනියම් ආකාරයෙන් කිසිදු ඇඟිලි ගැසීමක් සිදු කොට නොමැති බවද මේ අවස්ථාවේදී තාමත් වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටිනවා. මා හිතවත් මන්ත්‍රීතුමිය විසින් කරන ලද මේ ප්‍රකාශය මා තරයේ ප්‍රතික්ෂේප කරමි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද නැනෝ නයිට්‍රජන් පොහොර ගෙන්වීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා. තවත් ඛේදවාචකයක් සිද්ධ වෙනවා නැනෝ නයිට්‍රජන් ජාවාරම තුල. ඇයි ජාවාරම කියන්නේ? ඒ රටේ විකුණන්නේ අපිට දැනගන්න තිබෙන දත්තවලට අනුව රුපියල් 654. අපේ රටට විකුණනවා රුපියල් 2520ට. රුපියල් 1866ක වැඩි මිලක් රුපියල් බිලියන 7.8ක මිලියන 7800ක ලක්ෂ 78000ක පාඩුවක් අපේ රටට මෙන්න පෝර ඛේද වාචකය මෙන්න නැනෝ නයිට්‍රජන් ඛේද වාචකය දැන් ඔක්කොටම පස්සේ කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්තුමා කියනවා කාබනික පෝර තීන්දුව අපි වෙනස් කරගත්තා ආපහු හරවගත්තයි කියලා මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් අපි විශ්වාස කරන එක නිවැරදි තීන්දුව කියලා. හැබැයි ගැටුවක් තියෙන කරු කතානායකතුමනි. ලේකම්තුමා එහෙම කිව්වෙන් පස්සේ කෘෂිකර්ම ඇමතිතුමා ප්‍රකාශ කරනවා නැත් තවම එහෙම තීන්දුවක් කරන්න නැහැ කියලා. දැන් පෝර ඇමතිතුමා මේ සභාවට ඇවිල්ලා අද උදේ කියනවා නෑ මේකට සම්බන්ධ කෘෂිකර්ම අධ්‍යක්ෂක ජනරාල් කියලා. දැන් පේනව නේද කැදැහැලිය. ආණ්ඩුවේ මධ්‍යම ස්නායු පද්ධතිය වැඩ කරන්නේ. ඔළුව දන්නේ කඳ කරන දේ කඳ දන්නේ කකුල් දෙක කරන දේ කකුල් දෙක දන්නේ අත් දෙක කරන දේ විපක්ෂ නායකතුමා කිව්වා කෘෂිකර්ම ඇමති එකක් කියනවා ලේකම් එකක් කියනවා රාජ්‍ය ඇමති එකක් කියනවා මුලින්ම කියන්න ඕනේ අපි කවුරුවත් එකක් දෙකක් තුනක් කියන්නේ නැහැ කෘෂිකර්ම අමාත්‍යංශයේ අමාත්‍යවරයාත් රාජ්‍ය අමාත්‍යවරයාත් ලේකම්තුමත් සියලු දෙනාම අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තියත් එක්ක අපි හිට ගන්නවා සජිත් ප්‍රේමදාස මහත්මයාගේ පක්ෂය වගේ තමන්ගේ පක්ෂය ඇතුලේ සජබෑතුලේ ඇතුලේ එකමතයක් තියාගන්න බැරි ප්‍රශ්නයක් අපේ අමාත්‍යංශය ඇතුලේ නැහැ අපි මහ කන්නේට හිර වෙලා අපිට පොහොර ආනයනය කරන්න සිද්ධ වුණා නයිට්‍රජන් වර්ගයේ පොහොරක් මේ නැනෝ නයිට්‍රජන් පිළිබඳව ඕනෑම ප්‍රමුණාංශයකට ප්‍රශ්නයක් තියෙනවා නම් මේක ඇමතිවරයා හෝ රාජ්‍ය ඇමතිවරට ඇඟිලි දික් කරලා වැඩක් නැහැ මේක රාජ්‍ය අමාත්‍යංශයේ ටෙන්ඩර් පටිපාටියක් හදවලා තියෙනවා වෙනම ටෙන්ඩර් කමිටි එකක් තියෙනවා ඔබතුමාලට පුළුවන් කෝප් එකට ඕනනම් කැදවන්න තමුන්නාංශයලා කියන්නේ ඕනේ ප්‍රසිද්ධ විවාදයකට මමත් රාජ්‍ය ඇමතුමත් එන්නම් ඒතකොට ඔබතුමා කිව්වනේ දැන් ලේකම්තුමත් ඇමතුමත් එකමත ඉන්නවා කියලා නමුත් අද ජනාධිපතිතුමා තීන්දුව කළා තියෙනවා හොර ගේනවා කියන කාරණේ 10 දී සාකච්ඡා ඒ පිළිබඳව තොරතුරක් කියන්න පුළුවන්ද වී වගාව සඳහා රසායනික පොහොර ආනයනය කරන්න අද 10 රැස්වීමේ කිසිදු තීන්දුවක් ගත්තේ නැහැ එතෙන්දී මේ අධික වර්ෂාව නිසා දැඩි හානියට ලක්වෙච්ච එළවලු වගාව වෙනුවෙන් විශේෂිත පොහොර වර්ගයක් ආනයනය කිරීම පිළිබඳ කෘෂිකර්ම අධ්‍යක්ෂණ්ඩාට අවසරය දුන්නා ඒකන කියන්න කියලා ඒ හැරෙන්න කිසිවක් ගේන්න අවශ්‍ය කටයුතු කළා නැහැ. පෝර ගෙන්නන ඇමතිවරයා මේකේ මොකද්ද කරේ කියලා අපි දන්නවා. දැන් කියනවා මේ ගෙන්නන්නේ ශාක පෝෂක කියලා. අපි කියනවා ශාක පෝෂක නෙවෙයි සාටක පෝෂක තමයි සිද්ධ වුනේ මේ දවස් ටිකේ. සාටකේ තමයි හම්බ කරගත්තේ කියලා අපි මේ වෙලාවේ සඳහන් කරනවා. ඔබතුමා කියනවාද දැන් රසායනික පෝර ගැසට් එක රිවර්ස් කළා නැද්ද? නෑනේ. එහෙනම් ඔබතුමා වගකීමෙන් කියනවා රසායනික පෝර ලංකාවට ගේන්නේ නැහැ කියලා. ශාක පෝෂක ගරු මන්ත්‍රීතුමා මම ඔබතුමාට කිව්වා වී සඳහා කිසිදු රසායනික පොරක් ගේන්නේ නැහැ ඔබතුමා මගේ කතාව අහගෙන හිටියේ නැහැ වැස්ස නිසා පලිබෝධනාශක ප්‍රමාණයක් පමණක් ගේන්න අවසර දුන්නයි කියලා මම කිව්වා ඒක තමයි කිව්වේ හැබැයි මේ රටට රසායනික පොර රටට ගෙනාවොත් ශාක පෝෂක හරි මොන නමක් හරි කියලා ඔබතුමා ඉල්ලා අස්වෙන්න කියලා මම තමුන්නාසර යෝජනා කරනවා දේශපාලන වේදිකාවේද පොහොර අර්බුදය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ වුණා ආණ්ඩුවට එක පැත්තකින් සහල් ගෙන්නනවා වගේම කෘෂිකාර්මික ප්‍රදේශවල ජනතාවට සහනාධාර දෙන්නත් ඕනේ. ඒක කරන්න වෙනවා.
මොකද ආණ්ඩුව විසින්මයි මේ ප්‍රශ්නේ ඇති කෙරුවේ ගොවීන්ගේ අවශ්‍යතාවයකට මේ ආණ්ඩුව විසින් මේ ප්‍රශ්නේ ඇති කරපු නිසා ස්වභාව ධර්ම අපි දිහා බැලුවා හැබැයි ආණ්ඩුව මේ රටේ ජනතාව දිහා බැලුවේ නැහැ කියන එක පැහැදිලිව කියන්න මේ පැලැස්සර විසඳුම හරියන්නේ නැහැ ඉස්සලා සයන්ස් එක තේරුම් ගන්න එපයි විද්‍යාව තේරුම් ගන්න එපයි ඉතින් ඉස්සලා අපි කරන්න ඕනේ මේ සහනාධාර නවත්තලා පොර නිකන් දෙනවයි කියන මේ ඡන්ද පුරන්දු නවත්තලා මිනිස්සුන්ට නිවැරදි විදියට ගන්න පුළුවන් හොඳ පොරක් හදලා දුන්නා නම් ඉවරයි ඒකයි මේ අපි කියන්නේ මේ රටේ ගොවියන්ගේ विश्वास रासायनिक पोहर के मुंगे रासायनिक पोहर मेरा गोविंद विश्वास අද සිට බත් පාර්සලයක සහ ප්‍රේන්ටියක මිල වැඩි කිරීමට ආපන ශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා ඒ අනුව බත් පාර්සලයක් රුපියල් 20කින් ඉහළ යන අතර ප්‍රේන්ටියක මිල රුපියල් 5කින් ඉහළ යනු ඇති හෝටලයක ප්‍රධාන ආහාරය බවට මේවට පත් වෙලා තිබෙන්නේ ෆ්‍රයිඩ් රයිස් මේ ෆ්‍රයිඩ් රයිස් භාවිතය සඳහා වැඩිපුරම අවශ්‍ය වෙන්නේ කැරට් සහ ලීස් වගේම ලූණු කොළ නැත්නම් ලූණු මල් ඉතින් මේවා බෙහෙත් පොළතුළු ඉතාමත්ම මිල ඉහළයි ඒ තත්ත්වය තුළ අපිට රුපියල් 150ට 180ට 200 ගණන් වලට දෙන ෆ්‍රයිඩ් රයිස් එකට එළවලු දෙන්න වෙන්නේ අන්වීක්ෂයෙන් බලලා ඒ නිසා ෆ්‍රයිඩ් රයිස් එක මිල රුපියල් 20කින් වැඩි කිරීමට තීරණය කරනවා එළවලු තුනක් පලා වර්ගයක් එක ඒ වගේ මාළු කෑම එකක් අපි විරදපොලේ වර්තමානයේ තිබෙන රුපියල් 150ත් 180ත් අතර මේ කෑම එක මිල රුපියල් අපි 20ක මිලක් වැඩි කරනවා කුකුල් මස් කෑම එක මිල රුපියල් 230යි 220 දින්නේ කුකුල් මස් කෑම කිලෝ රුපියල් 250 බවට පත් වෙනවා ඒ වගේම ප්‍රේන්ටිය රුපියල් 25යි ඒක රුපියල් 30 දක්වා වැඩි කිරීමක් ලක් වෙනවා පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු පොලිස්පති පූජි ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ චෝදනා නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ හමුවේ කියවා දෙනු ලැබුවා. එහිදී ඔවුන් දෙදෙනාම ප්‍රකාශ කර ඇත්තේ තමන් සියලු චෝදනා වලට නිවැරදි කරුවන් බවයි. මෙම නඩුව නාමල් බලල්ලේ ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් එරිෂඩින් යන කොළඹ මහාධිකරණ විනිසුරුවන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල ඉදිරියේ කැඳවනු ලැබුවා. එෙහිදී නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ අධිචෝදනා විත්තිකරුවන්ට කියවා දෙනු ලැබුවා. එම චෝදනා වලට තමා නිවැරදිකරු බවයි එෙහිදී පූජි ජයසුන්දර මහතා අධිකරණයේ හමුවේ සඳහන් කළේ. ඉන් අනතුරුව නඩුවේ ආරම්භක දේශනය සිදු කළ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් 2019 වසරේ අප්‍රේල් මාස 21 දින පාස්කු ඉරු දින සහරන් හෂිම්ගේ නායකත්වයෙන් යුත් ජාතික තවුහිද් ජමාත් නැමැති අන්තවාදී සංවිධානයේ විසින් දිවයිනේ ස්ථාන 8 කදී එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වලින් මියගිය සහ තුවාල ලැබුවන් පදනම් කරගෙන නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇතැයි කියා සිටියා. විත්තිකරුට එරෙහි චෝදනා උපකිරීම සඳහා 2019 වසරේ අප්‍රේල් මාස 7 වනදා සිට 21 වනදා දක්වා කාල සීමාව තුල හටගත් සිදුවීම් ප්‍රමාණිකූලව සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර ඇති බවත් මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අධිකරණයට දන්වා සිටියා. ඒ අනුව විත්තිකරුට එරෙහිව චෝදනා 855ක් සහ සාක්ෂිකරුවන් 1215 දෙනෙක් ඉදිරිපත් කර තිබෙන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා වැඩිදුරටත් සඳහන් කළා. ඉන් අනතුරුව වැඩිදුර විභාගය හෙට දින දක්වා කල් දැමුණා. මේ අතර මෙම නඩුවට අදාළව අද පස්වරුවේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙනී සිටියා. මෙහිදී අධිකරණයේ විසින් විත්තිකර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට අදාළ චෝදනා කියවා දීමට සූදානම් වූ අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච්ච මොහන් වීරකොන් මහතා මූලික විරෝධතා මතු කරමින් සිය සේවාදායකයාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති චෝදනා පවත්වාගෙන යන්න නොහැකි බව අවධාරණය කළා. එම මූලික විරෝධතා වලට ප්‍රතිචාරය දැක්වූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය ස්ටේ ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් විත්තිකරු සිය රාජකාරියේ චේතනාන්විතව පැහැර හැර තිබෙන බවට සාක්ෂි අනාවරණය වී ඇතැයි ප්‍රකාශ කළා. දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිය මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරමින් නඩුවට අදාළ චෝදනා විවෘත අධිකරණයේදී විත්තිකරුට කියවා දුන්නා. එම චෝදනා වලට තමන් නිවැරදි කරු බවයි විත්තිකර හේමසිරි ප්‍රනාන්දු මහතා මෙහිදී ප්‍රකාශ කළේ. ඒත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ අවසන් යලිත් හමුවෙමු මධ්‍යාහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.